Hello everyone, welcome to WhatsApp Europe YouTube channel. අපි අද ඇවිල්ලා ඉන්නේ හොලන්ඩ් වල තියෙන one of the best public space එකට. මේ තියෙන්නේ Kralingen Lake. Kralingen Lake Rotterdam වල central station එකේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර වගේ දුරකින් තමයි මේ ලේක් එක පිහිටලා තියෙන්නේ. මේක තියෙන්නේ රොටරෑම් වල නැගෙනහිර පැත්තට වෙන්න. මේ ලේක් එකයි මේ ලේක් එක අවට තියෙන භූමි ප්‍රදේශය ගත්තාම හෙක්ටයාර් 300ක විතර පමණ ප්‍රමාණයක් අයිති වෙනවා. 19 වෙනි සියවසේ අගභාගයේදී තමයි මේ ලේක් එක නිර්මාණය කළා තියෙන්නේ. මේක ලොකු ස්ක්වෙයාර් ෂේප් ලේක් එකක්. මේ ලේක් එක හඳුන්වන්නේ one of the best public spaces in Holland කියලා. ඒ වගේම මේක තමයි රොටරෑම් වල තියෙන best recreational area එක. අවුරුද්දේ මොන ඍතුවකදී ආවත් මේ ඒරියා එක ක්‍රීඩාශීලී බවින් පිරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේක අපිට කරන්න තියෙන ඇක්ටිවිටීස් තමයි රනින්, බෝට් රයිඩින්, හෝස් රයිඩින්, ගෝල්ෆ්, සයික්ලින්, ඒ වගේම රෝවින් ඇන්ඩ් සේලින්. තව අපිට පුළුවන් මෙතන මේ තියෙන ඒරියා එකේ ස්විම් කරන්නත් පුළුවන්. ඉතින් අපි අර හිට කිල්ල බලමු තව ටිකක්. අපි මේ කිව්ව ඇක්ටිවිටීස් වලට අමතරව මෙතනට තව කට්ටිය එනවා විශේෂයෙන්ම සමර් එකේදී පික්නික්ස් වලට බාබිකියුස් දාන්න අර හෙඩ් පාක් එකේ වගේම මෙතනත් බාබිකියුස් දාන්න වෙනමම ඒරියා එකක් වෙන් කරලා තියෙනවා. තව කට්ටිය එනවා සන් බාතින් වලට. මෙතන මේ තියෙන්නේ මේ අපි ඉන්නේ මේ ලේක් එකේ වෙබ් සයිට් එකේ. මෙතන තමයි සෑන්ඩි බීච් එකක් පිහිටලා තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා වොකින් ට්‍රේල් එකකුත්. ඉතින් ඒක දිගේ අපිට ඇවිදගෙන ලේක් එකේ මැද හරියට යන්න පුළුවන්. भावता फंड फॉरेस्ट
මේකේ තියෙනවා අපිට එක එක මේ ළමයින්ට කරන්න පුළුවන් ඇක්ටිවිටීස්. ඒ කියන්නේ ගස් උඩින් හදපු ක්ලයිම්බින් ෆ්‍රේම්ස් තියෙනවා. ගස් දිගේ අනිත්හකට යන්න පුළුවන් අර ලණු වලින් ඇදලා හදන එක එක ක්‍රේන්ස් වගේ හදලා තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් ළමයින්ට කරන්න පුළුවන් මෙන්න මේ ෆන් ෆොරෙස්ට් එක ඇතුළට ගියාම. ඒක මෙතන තියෙන නම් එන්ට්‍රන්ස් එක මෙතනින් අරගෙන එහා පැත්තේ තියෙනවා ලොකු මේ කැලයක් වගේ එකක්. අන්න ඒක ඇතුලේ තමයි ඔය ක්ලයිම්බින් ෆ්‍රේම්ස් වගේ හදලා තියෙන්නේ. අපි ලේක් එක අපි ලේක් එක වටේට ඇවිදගෙන යනවා බලවල. ඉතින් ඒ අනාතරේ අපිට හරිම ලස්සන තැනක් හම්බුණා. මෙතන වෝකින් පාත් එක හදලා තියෙනවා මේ ලේක් එක මැද්දෙන් අපිට ගමන් කරන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ මේ විදිහේ ජෙටි පාත් එක දිගටම හදලා තියෙනවා. මේ ලේක් එකේ වටේටම තැන් තැන් වල හදපු කැෆටේරියාස් තියෙනවා. ඉතින් මේ මට පිටිපස්සෙන් පේන්න තියෙන්නේ අන්න ඒ වගේ කැෆටේරියා එකක්. වින්මිල්ස්. නෙදර්ලන්ඩ්ස් තමයි වින් ලෝකයේ වැඩියෙන්ම වින්මිල්ස් තියෙන රට. ආසන්න වශයෙන් 2500ක් විතර වින්මිල්ස් නෙදර්ලන්ඩ්ස් වල තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වින්මිල්ස් වලට ලොකු හිස්ටොරිකල් වැලියු එකක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ තියෙන සමහර වින්මිල්ස් අවුරුදු 200ක් 300ක් විතර පරණයි. අපිට මේ පේන්න තියෙන්නේ මෙතන මේ වින්මිල් එකයි තව පොඩ්ඩක් එහාට වෙන තව වින්මිල් එකක් තියෙනවා. මේ වින්මිල්ස් දෙකටම ලොකු හිස්ටොරිකල් වැලියු එකක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ පේන තියෙන වින්මිල් එක. මේකට කියන්නේ ඩිලිලි කියලා. මේ වින්මිල් එක හදලා තියෙන්නේ 1777 දී. ඒ වගේම තව පොඩ්ඩක් එහායින් අපිට පේන තියෙන වින්මිල් එක හදලා තියෙන්නේ ඒකේ නම ඩිස්ටර්. ඒක හදලා තියෙන්නේ 1840 දී. ඈත අතීතයේ ඉඳන්ම මේ වින්මිල්ස් යූස් කරලා තියෙනවා වෝට් පම්ප් කරන්න, ස්පයිසස් ග්‍රයින්ඩ් කරන්න වගේම ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන්නත් වින්මිල්ස් ප්‍රයෝගී කරගන්නවා. මේ තියෙන වින්මිල්ස් දෙක ඈත අතීතයේ ඉඳන්ම යූස් කරලා තියෙන්නේ ස්පයිසස් ග්‍රයින්ඩ් කරන්නයි, ටොබැකෝස් ග්‍රයින්ඩ් කරන්නයි. වින්මිල්ස් කියලා කියන්නේ නෙදර්ලන්ඩ්ස් වල අයිකොනික් සිම්බල් එකක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා වින්මිල්ස් ගැන ඉන්ටීරියල් බ්ලොග් එකක් ඔයගලන්ට ඉස්සරහට අරන් එන්න. අපි ප්‍රැලින්චන් ලේක් එක ගැනයි ඒ අපිට අපිට බලන්න තියෙන දේවල් ගැනයි ගෙනාව වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් අපි ඔයගලන්ට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ඒකට කැමති නම් පල්ලිය හැටියන ලයික් බටන් එක ප්‍රෙස් කරන්න, ඊටත් පල්ලිය හැටියන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා අපේ channel එකට subscribe කරන්න. වගේම ඔයගලන්ට තව නෙදර්ලන්ඩ්ස් වල බලන්න ආස දේවල් තියෙනවා නම් පල්ලියෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අපිට පුළුවන් වෙලාවට ගිහිල්ලා වීඩියෝස් කරලා ඔයගලන්ට ගේන්න. නම් අපි ගිහින් එන්නම්. next video එකෙන් හම්බ වෙමු. bye.